ඔබතුමනි මේ ප්‍රථම දැනගන්න කැමති ඔබතුමිය පාර්ලිමේන්තුවේ සිදුවන කාන්තා හිංසනය සම්බන්ධයෙන් දැඩිව සටන් වදින මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මේ ගෘහස්ථ කාන්තා හිංසනය සම්බන්ධයෙන් මේ සිද්ධිය මොකක්ද දැන් වර්තමාන තත්ත්වය පාර්ලිමේන්තුවේ හිංසනයේ සිදුවීම සම්බන්ධයෙන් නම් ඇත්තටම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ මම අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු සභාගර්භයේ මැද වාචික හිංසනයට ලක්වෙච්ච කෙනෙක් ඒකෙන් පළවෙනි අවස්ථාවේ තිසකුටිය ආරච්චි මන්ත්‍රීතුමාගෙන් ඒ වෙච්ච සිද්ධිය මේ වෙනකන්වත් වරප්‍රසාද කඩවීම කමිටුවට ඉදිරිපත් වෙලා නැහැ මම කතානායකතුමාට ඉදිරිපත් කරලා තියෙනවා කතානායකතුමාගෙන් එහාට ඒක ගියේ නැද්ද එහෙම නැත්නම් කමිටුවත් කතානායකතුමත් අතරදී ඒක නැති වුණාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක එහෙම තියෙද්දි අපි දැක්ක මේ ඊයේ පෙරේදා කාන්තා මේ වණ්ඩ හිංසනයක් සිද්ධ වෙනවයි කියලා හවුස් කීපින් පැත්තේ ගෘහස්ත කාර්ය මණ්ඩලයේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් මට පැමිණිලි තිබුණා. ඒ ගැන මහලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා අද ඒකට සම්බන්ධයි කියන පුද්ගලයා මේ වෙනකොට රැකියාවෙන් ඉවත් කරලා තියෙනවා. නිතරම කාන්තා සමතන සම්බන්ධයෙන් දැඩිව සටන් වදින මන්ත්‍රීවරයා ඔබතුමිය සඳහන් කළ 150ක් කාන්තා නියෝජන පාර්ලිමේන්තුවේ තිබිය යුතු කියලා. කොහොම කොයිතරම් නියෝජන තිබිය යුතුද ඇයි? නෑ දැන් මෙහෙමයි මේ රටේ ජනගහනය ගත්තොත් 152ක් ඉක්මවනවා කාන්තා කාන්තාවෝ. දැන් මැතිවරණයට ඡන්දේ දෙන ඡන්දදායකයෝ ගත්තොත් ඊකෙන් 154ක් වෙන්නේ කාන්තාවෝ. එතකොට මේ රටේ කාන්තාවන්ට ගැළපෙන නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළේ තියෙනවාද? දැන් අපි දන්නවා මේ තියෙන දූෂණය, භීෂණය, මේ සියලු දේවල්, වංචාවන් මේවා සම්බන්ධයෙන් ගත්තහම ලෝකේ රටවල් පෙන්නලා දීලා තියෙනවා කාන්තා නියෝජනයේ වැඩි තැන්වල රටවල් බොහොම ඉස්සරහට ඉදිරියට ගිහින් තියෙනවා. විශේෂයෙන් උදාහරණයක් ගත්තොත් නව ශ්‍රීලන්තයේ 50%ක් ඉක්මවනවා කාන්තා නියෝජනයේ. දැන් බලන්න ලෝකය ආදර්ශයට ගන්න පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා තියෙනවා නව ශ්‍රීලන්තයේ. ඉතින් අපි මම නව ශ්‍රීලන්තය ගන්න කියන එක නෙවෙයි ලෝකේ ඕනෑම කාන්තා කලමනාකාරීත්වයක් තියෙන තැනක එහි ඉදිරියක් තියෙනවා. ඉතින් ඒක එක පැත්තකින් ගත්තහම අනිත් එක තමයි මේ රටේ කාන්තාවන්ගේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන අඩුයි. එහෙමනම් ඒක ලබා දෙන්න නම් කාන්තාවර ගැන දැනෙන අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. දැන් අපි මේ වෙනකොට ආරම්භයක් හැටියට දැන් අපේ රටේ සංස්කෘතිය, මැතිවරණ ක්‍රමය, ආකල්ප මේවා ඔක්කොමත් එක්ක කාන්තා නියෝජනය කියන එක මැතිවරණයකට තරඟ කරලා එන්න පුළුවන් තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි පළාත් පාලන ආයතනවලට අපි කාන්තා සංසදයේ හැටියට කරපු ඉල්ලීමක් හැටියට 125ක කෝටාවක් ලැබුණා. ඒක තුල අපි දකිනවා පළාත් පාලන ආයතනවල පහුගියේ ඔය කාල දුර කාලයේ අවසන් වෙච්ච එක ඇතුලේ 123කට ආසන්න ප්‍රමාණයක් කාන්තා මන්ත්‍රීවරියන් හිටියා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභාවට ඒ වගේම පාර්ලිමේන්තුවට 30ක හෝ කාන්තා නියෝජනයක් ආරම්භයක් හැටියට දෙන්න ජනතාව තුල කාන්තාව දේශපාලනයට සුදුසුයි කියන ආකල්පය ඇති වෙනකන්වත් ශ්‍රී ලංකාව තුළ බුද්ධිගලන සිදුවීම් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරු, ආචාර්යවරු, ලංකාව අතැන්න තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඊයේ අපි දැක්ක මාධ්‍යයෙන් රජයේ රෝහල් වලට විශාල බලපෑමක් කියලා වෙලා තියෙනවා. ඇයි මේ වෙන්නේ? ඔබතුමීගේ අදහස මොකක්ද? ඔව් ඇත්තටම අපේ රටේ තියෙන දේශපාලන ව්‍යුහය සහ මේ රටේ අනාගතය ගැන තරුණ පරම්පරාවට අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ අයට මේ රටේ අනාගතය ගැන විශ්වාසයක් නැහැ. ඒ මේ ආණ්ඩුව ඒක ජනතාව තුළ ඇති කරන්නට සමත් වෙලත් නැහැ. මෙන්න මේක තුළ අද වෛද්‍යවරු, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ඒ වගේම තමයි පරිගණක තොරතුරු තාක්ෂණයට සම්බන්ධ උගත් ඉංජිනේරුවරු, ඒ අය සියලු දෙනාම දැන් රට ඇර යන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා දැන් රටේ වෛද්‍යවරු ටික නැති වුණොත් මොකද්ද වෙන්නේ රටකට? මේ ජනතාවට මොකද්ද වෙන්නේ? මහාචාර්යවරු ටික නැති වුණොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් අලුත් උගතුන් බිහි වෙන්නේ කොහොමද? තොරතුරු තාක්ෂණ පද්ධතිය අපේ රටේ කඩා වැටුණොත් ලෝකයක් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්නේ? ඉතින් මේවට පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගහන්නේ නැතුව මේවට නිසි වැඩපිළිවෙලක් මේ රටට ඉදිරිපත් කරන්නයි කියන එක අපි ආණ්ඩුවට කියනවා. මොකද ඒ වගේ බුද්ධිගලනයක් සිදු වෙන අවස්ථාවක ගොවීන් එක පැත්තකින් ඔවුන්ගේ අස්වැන්න නිසි කමට වේලාවට නෙලා ගන්න බැරුව වතුර නැති ප්‍රශ්නෙකට වැඩි වෙලා ඉන්නවා. අපේ රටේ කතා වෙනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන. ඇත්ත මේ අවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කොහොමද? 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් මේ රටේ ජනතාවට කණ්ඩ දින්න ඕන කියන එක තමයි මම කියන්නේ.
ඒක මගේ පෞද්ගලික මතය. මෙහෙමයි සම්පූර්ණයෙන් අයින් කරන්න කියන එක නෙවෙයි මේ රටේ සුළු ජාතීන් කියන අයට ප්‍රධාන ජාති මහ ජාතිය හරි නැත්නම් ප්‍රධාන ජාතිය නැත්නම් අනෙකුත් ජාතීන් වලටත් ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට රටේ ඉඩක් තියෙන්න ඕනේ. ඒවත් ආමන්ත්‍රණය කෙරෙන්න ඕනේ. ඉතින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ ඒ ප්‍රමාණවත් නැත්නම් දැනට තියෙන එක ඇතුලේ ප්‍රමාණවත් නැහැයි කියලා තියෙනවා නම් සුදුසු කතිකාවතක් ඇතුව එය කළ යුතුයි. ඒක කිසිම ජාතියකට ඒක තුල හානියක් සිදු නොවිය යුතුයි කියන එක තමයි මගේ මතයේ තියෙන්නේ. හැබැයි අපිට ඊට කලින් කතා කරන්න ලොකු දේවල් ටිකක් තියෙනවා. එකක් මේ රට අද ආර්ථිකය අතින් කඩා වැටෙමින් තියෙනවා. මම දිගින් දිගටම කියන්නේ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා අපිට. වසර 25කට හෝ ජාතික සැලසුම් අපිට අවශ්‍යයි. ඒකට ජාති වශයෙන් බෙදෙන්නේ නැතුව අපි සිංහල ද්‍රවිඩ මුස්ලිම් අපි සියල්ලම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට ඒ සැලසුම් සකස් කරලා පාර්ලිමේන්තුවේ ඉදිරියට ආ යුතුයි කියන එක තමයි මගේ යෝජනාව. ඉදිරියේ කම්ජග්න කියන මන්ත්‍රීතුමෝ මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ විවිසෙන්න මේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. මේ වෙනකොට මුතුමිය සමුද්‍ර ජනබලවේගයේ දුරකථනයේ ලාංඡනය ඔස්සේ තනකර මේ පාර පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. ඉදිරියේදී ඔබතුමියගේ නැවත මහගෙදරට යෑමේ බලාපොරොත්තුව තියෙනවා. මහගෙදරට යෑමේ නෙවෙයි මම කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා තීරණ ගත යුතුයි. ඒක මහගෙදර ඉඳන්ද එහෙම නැත්නම් පස්සේ ගියපු ගෙදර ඉඳන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි රටේ ජනතාව වෙනුවෙන් කොතනින්දලා හරි වැඩ කරන්න ඕනේ. මේ වෙලාවේ යම්කිසි ආකාරයක රටේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කටයුතු කරන්න කියලා. මේ ඉල්ලීම සම්බන්ධයෙන් ඔබතුමගේ මතය මොකක්ද? ඒක බොහොම සාධාරණ ඉල්ලීමක්. දෙන්න එකතු වෙලා යා යුතුයි. ඒ කියන්නේ ඔබතුමා මේ රනිල් කුසුම මහතා මේ රට ගොඩ ගැනීම සඳහා මේ වෙනුවට යම්කිසි කාර්යයක් සිදු කරමින් ඉන්නවා. දැන් මෙහෙමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තත් හොඳ නරක තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තත් හොඳ නරක තියෙනවා. සියලුම නායකයන්ගේ තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ සියලුම පක්ෂ නායකයෝ එකතු වෙනවා නම් රටේ ජාතික වැඩපිළිවෙලකට මම හිතනවා ඒක තමයි සුදුසුම වෙලාව. මේක එක්සත් ජාතික පක්ෂයයි සමග ජන බලවේගයයි එක් වෙනවද කියන එකට වඩා අපි සියලුම පක්ෂ එකතු වෙලා පක්ෂ නායකයෝ මේ රට ඉස්සරහට ගෙන යන වැඩපිළිවෙල සකස් කරලා පෙන්වන්නයි කියලා මේ රටේ ඡන්දදායකයෝ දැන් ඉල්ලන්න කාලේ හරි. දැන් සමග ජන බලවේගයේ කණ්ඩායමක් අනිලුක්ෂ මහතා සමග යම් ශාකයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේ පැත්තට යන්නේ ඒ සමග ඔබතුම සාකච්ඡා කරලා තියෙනවා. නැත්නම් මෙහෙමයි ඔය එළියේ ඉඳන්නේ කට්ටිය කියන්නේ. ඉතින් මම දන්නේ නැහැ අපේ පක්ෂයට වඩා මේ එළියේ ඉන්න අය කොහොමද පක්ෂය ඇතුළේ වෙන දේවල් දන්නේ කියලා. මම නම් එහෙම එකක් දන්නේ නැහැ. ඔබතුම සාකච්ඡා කරගෙන නැහැ. නෑ මං ගිහින් නැහැ. ආරාධනා කරෙත් නැහැ. නෑ මට ආරාධනා කරෙත් නැහැ. asianmirror.lk